ජෙසුපිටයි සුන්දර උදෑසනක් දදත් අපි ස්වාමීන් වහන්සේ නාමයෙන් අවදීලා ඉන්නෝ ශ්‍රී වචනයත් එක්ක. ඉතින් ආදර ද්වේපුතේ ශුදෝ පාවුලතුමා දෛවන්තය නේද? පාවුල කියන්නේ අලුත් ජීවිසුමේ යෝධයා නේද? කොරින්තුවරු ලියු පළවෙනි හසුනේ දාවෙනි පරිච්ඡේදේ පළවෙනි වගන්තිය ඉඳලා 10 වචනය දක්වා පාවුලතුමා අපිට ඊජිප්තුවේ සිට මිසර දේශයේ සිට කානන් දේශය දක්වා රැගෙන ආපු ඊශ්‍රායල් වරුන්ගේ ගමන ගැන සමහර දේ අපිට කතා කරනවා. ඉතින් දෙවියන් වහන්සේ කෙසේද ඔවුන්ගේ ජීවිතර මඟ පෙන්වන්නේ, ඔවුන් කෙසේද ස්වාමීන් වහන්සේට විරුද්ධ වෙන්නේ කියන එක. ඉතින් කොරින්ති ඒ සභාවට 10 පරිච්ඡේදයේ 5 වගන්තියේ මෙන්න මේම වචනයක් සුදෝ පහළතුමා කියනවා. බලන්න, එසේ වී නමුත් කියන්නේ මේ ස්වාමීන් වහන්සේ මේ හැමදේම ඊශ්‍රායල් වරුන්ට කරාට, මිස්රේ ඉඳලා පුදුම දේවල් කරගෙන ආවට, එසේ වී නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනා දෙවියන් වහන්සේට ප්‍රසන්න නොවූසේක. ඉතින් අද අපේ ජීවිතයේ ආදර දුවේ ස්වාමීන් වහන්සේ අපිව ගැලවීම ලැබපු දවසේ ඉඳලා, අපි ස්වාමීන් වහන්සේ පිළිගත දවසේ ඉඳලා මේ දක්වා අපේ ජීවිතයේ අපිව ස්වාමීන් වහන්සේ රැගෙන ආපු විදිය බලන්න, ඔබ කොතන සිටද, කොතන ඉඳලාද ඔබව මාව උන්වහන්සේ අරගෙන ආවේ? අද ඔබටත් මටත් ඔය වගේ දේවල් නේද ස්වාමීන් වහන්සේ කරේ නේද? ගැලවීම ලැබපු දවසේ ඉඳලා, උන්වහන්සේ ළඟට ආපු දවසේ ඉඳලා අපේ කෙඳිරි ගැනීම ගෑම උන්වහන්සේ දැකලා, අපේ වේදනාව දැකලා, අපේ තිබෙන වරගලිය දැකලා, උන්වහන්සේ අපිට අනුකම්පා කරලා, ආදරය කරලා, හාස්කම් කරලා, මග පෙන්වලා, උන්වහන්සේ අපිව රැගෙන ආවත් නේද? කල්පනා කරලා බලන්න, එසේ වී නමුත් ඔහුන් නපුරු දේවල්ට ආශෝවාක් මෙන් බලන්න. මෙතන කියනවා එසේ වී නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනා දයන් වහන්සේර ප්‍රසන්න නො වගේ හය වෙන ඉදින් ඔවුන් නපුරු දේවල්ට ආශ වුණාක් මෙන්. ඉතින් දෙවන් වහන්සේට අප්‍රසන්න වුණු නපුරු දේට ආශ කරන ජීවිතයක් ඔවුන් ගත කරා වගේ අද කිතුණු මේ කතා කරන මගේ සහ ඔබේ ජීවිතෙත් තිබෙනවද කියලා විමසන්ට ඕනේ. ආදර දුවේපුතේ සුදු පාවුලතුමා මේ කොරින්ති 10 ඉඳලා බලන්න කියවලා බලන්නේ කියදලා 10 වෙනකන් කියනවා, ඔවුන් තුල තණ්හාව තිබුණාලු, ඔවුන් තුල රූප නමස්කාරය තිබුණාලු, ඔවුන් තුල කොඳුරුන අය හිටියාලු, ඔවුන් තුල කීකරු නොව අය හිටියාලු, ඔවුන් තුල සෝදිසිකර විම උන්වහන්සේව සැක කරපු අය හිටියාලු, ඔවුන් තුල වෛශ්‍යා කමර ලක් වෙච්ච අය හිටියාලු. ඉතින් කල්පනා කරලා බලන්න ආදර දුවේපුතේ, මේ පාවුලතුමා සඳහන් කරන බලන්න හරි ලස්සනයි. එතන කියනවා බලන්න, ඔය 6 පදල මම කියන්න, ඉදින් ඔවුන් නපුරු දේවල්ට ආශුවක් මෙන් අප විසනුත් ආශා නොවන පිණිස මේ කාරණා අපට ආදර්ශයක් විය. සෙනග කන්ටද බොන්නටද හිඳ ක්‍රීඩා කරන්නටද නැකුට නොව යැයි ලියා තිබෙන ලෙස ඔවුන්ගෙන් සමහරෙක් රූප වඳින්නෝ නොවෙල්ලා, සමහරකු මෙන් රූප වඳින්නෝ නොවෙල්ලා. අදර දුවේපුතේ ඇයි එම කියන්නේ? ඔවුන්ගෙන් සමහරෙක් වෛශකම් කලක් මෙන් අපි වෛශකම් නොකරමු, එයින් එක දවසේ 23,000 විනාශ වනෝය, අපි ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරමු, ඔවුන්ගෙන් සමහරෙක් පරික්ෂා කොට සර්පයන්ගෙන් නාස්තුනේය, නුඹලා කොඳුරල්ලා, ඔවුන්ගෙන් සමහරෙක් කොඳුරා විනාශකයාගෙන් නාස්ති වුනේය. හදරු දේපුතේ මෙන්න මේ කාරණා ටික ඊශ්‍රායල් සෙනඟ අතර තිබුණා වූ මේ කාරණා ටික, තණ්හාව, වෛශාකම, රූප නමස්කාරය, කොඳුරන, අකීකරුණු සෝදිසිකර පරීක්ෂා කර බලපු සෙනඟක්. ඉතින් මේ ගතිගුණ ඔබගේ මගේ ජීවිතයේ තිබෙනවා නම් උන්වහන්සේට ප්‍රසන්න වන්නේ නැහැ. ඒ නිසා දවසේ මේ ගතිගුණ අපි සෝදිසි කර බලමින්, උන්වහන්සේ අප්‍රසන්න දේවල් අපි පිට කරමින්, උන්වහන්සේට ප්‍රසන්න ජීවිතයක් ගත කරන ආශිර්වාදමත් දරුවෙක් වෙමු. අපි නැගිටිමු, යාච්ඤා කරමු. සුවල බල දෙල පියාණනි, ඔබ වහන්සේ ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ වචන නිසා. පියාණනි කතා කරනව මාවත් අසල කීකරෙන්නව මේ සිරුසෙනගත් ඔබගේ බලවත් වූ දයතර බාරයි. ස්වාමිනේ ආශිර්වාද කරන්න ජෙසුස් වහන්සේගේ නාමයේ නිසාය. ආමෙන්, ආමෙන්, ආමෙන්. හොඳයි, මම කිව්වා වගේ ඔබගේ ආචායිල්ලී අපි පරිණි දවසේ දාපු අයට මම හිතන්නේ හැම කෙනාටම අපි මැසේජ් කරා, ඔවුන්ට අපි දැන්නුවා. ඒ වගේම ජීමේල් එක අපේ ඔබට විවෘතයි, ඔබට තියෙන ප්‍රශ්න. මම මේ කතා කරන්නේ මාපව කියලා මේ ආචාන් කඩයක් නෙවෙයි, සභාවට එන්න බැරි රටවල්වල ඉන්න දුරේ ඉන්න ස්වාමී යාච්ඤාවක් අවශ්‍ය, නමුත් හම්බෙන්නේ නැති, යාච්ඤා කරන්න දන්නේ නැති, මේ පිළිබඳ උනන්දු වෙන විමසන අය සඳහා. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් ඒ ඔබට අද තීරේත් ඔබට දිස් වෙයි, ඔබ ඒ සඳහා ඒ භාවිතා කරන්න. ජිසු පිටයි, සුබ දවසක්. මමද සමීර.